නියම පිළට එක්කව උනේ කොහෙද මේ රට හදන්න පුළුවන් මට පේන හැටි ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි ඉතින් මට වෙන කෙනෙක් පේන්නේ අද ඓතිහාසික මොහොතක් ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක රට බාරගත්ත නායකයා වෙනුවෙන් ඒ නායකයා රට හදනවා ඒක දිහා බලාගෙන මේ රට එතුමාට දිගටම ලබා දෙන බලාපොරොත්තුව අද 39 දෙනෙක් ඉල්ලනවා තිස්නව දෙනාගේ මං අහනවා 38 දෙනෙක් කොහෙද හිටියේ මේ රට ගිනි ගන්නකොට බාර ගන්නයි කියනකොට ඒගොල්ලෝ කොහෙද හිටියේ මේ රට එක තරුණ නායකයා හිටියේ ඒ තමයි රනිල් වික්‍රමසිංහ මතක තියාගන්න වර්තමානයේදී රටේ සමාජ දේශපාලන ස්ථාවරභාවයට වර්තමාන ජනාධිපතිම කරගෙන ආපු කාර්යාවලිය ශක්තිමත් කරන්නට ඉදිරි ජනාධිපතිතුමනි එතුමාට සම්පූර්ණ සහභාගී ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ රටට ආදරය කරන්න පුළුවන් සියලු දෙනා මෙතනට අත සහභාගී වෙනවා මෙතන පක්ෂ පාට ජාති ආගම් කුල ભેදයක් රට වෙනුවෙන් හිතන හැම දෙනාගේම ස්ථානයක් හැටියට තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු වෙන්නේ. ඉදිරි කාලය තුලත් විශාල වශයෙන් සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන පුළුවන් කියන අය සියලු දෙනාම එකට එකතු වෙලා ජාතික ව්‍යාපාරයක් හැටියට මේ මැතිවරණය ක්‍රියාත්මක වෙනවා කියලා මතක් කරන්න කැමතියි. මෙතන තේමාව වෙන්නේ පුළුවන් ශ්‍රී ලංකා කියන තේමාව. මොකද අපිට පුළුවන් හින්දා තමයි ජනාධිපතිතුමා රට බාරගත්තේ. පුළුවන් හින්දා බාරගත්තා කරන්න යන වැඩපිළිවෙල කිව්වා, අසීරුතා කිව්වා, එකෙන් ලැබෙන ප්‍රතිලාභය කිව්වා. අද ඒ සියල්ල යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. 2024 ජනාධිපතිවරණයේ ඉදි වුණු දවන්තම වේදිකාව තමයි අද ඉදි වුණේ. ඒ නිසා මේ දවන්ත පුළුල් සන්ධානය වෙන කිසිම දේශපාලන පක්ෂට හදන්න බැරි වුණා. අද මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න වෙන जनाधिपत වේස. ඉතින් ඒ නිසා එතුමාගේ මේ නායකත්වය තවදුරටත් අවශ්‍යයි කියන එක අද අපි පිළිඅරගෙන තියෙනවා. අපි ආර්ථික අර්බුදෙන් යම් ප්‍රමාණයකට ගොඩ ආවත් අපිට කළ යුතු තාක්ෂණික සහ වෙනත් වෙනස්කම් රැසක් අපි අතර තියෙනවා. ඒ කියන්නේ සමහර පාටවල අපි හිර වෙලා දශක ගණනාවක් හිටපු නිසා ආර්ථිකය ලෝකයේ වෙනස් වෙන දිශාවට වෙනස් කරන්න අපිට බැරි වුණා. අපි කරන දේ කරන්නේ කරන දේ අපි කියනවා කරන්න බැරි දේ අපි බෑ කියන. සා එකට කල් ගන්න. ඒකයි අපේ දේශපාලනය. ඒ නිසා අපිට එකතු වෙන හැමෝම ඒ ප්‍රතිපත්ති උඩ එකතු වෙන්නේ. එහෙම නැතුව පොරොන්දු විශ්වාස කරලා එකතු වෙන්නේ නැහැ. මැති ඇමතිකම් දෙනවා කියලා. අගමැතිකම් දෙනවා කියලා. හෝ වෙනත් වරප්‍රසාද දෙනවා කියලා කිසිම කෙනෙක් අපි එකතු කරගෙන නැහැ. එකතු වෙන්නෙත් නැහැ අපිට. අපි හැමෝම එකතු කරුවේ එක සමාන මට්ටමේ. ඔබ ගත්තොත් අනික් හැමතැනම ලංකාවේ මේ දවස්වල තියෙන ලොකුම පොරොන්දු තොගේ තියෙන පැත්ත ඔයගොල්ලෝ දන්නවනේ කොයිතරම් පොරොන්දු වෙනවද කියලා. ඕන පුද්ගලයෙක් ගියොත් මොකක් හරි පොරොන්දුවක් දෙලා ඒක නා තමන්ගේ පැසේ දාලා ටීවී එකේ පෙන්නනවා. මේ බාල දේශපාලනට අපි එන්නේ නැහැ දැන්. අපිට වැඩගත් දේශපාලනයක ඉන්නේ. ඒක තමයි රටේ දේශපාලනය. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිමත් වැඩපිළිලක් වෙනුවෙන් අර එකතුව විතරයි අපි කල්පනා කරන්නේ.